අද සුබ දවසක් ඔබට. ඉතින් අද ස්වාමීන් වහන්සේගේ වචනයයි පණිවිඩයයි ආවේ මෙහෙමයි. මට ඉතින් හිතුණා මට ලොකු දුකක් ඇති වුණා. අද මොකද මේ ලෝකේ නැවතිලා ලෝකේ අඩපණ වෙලා. ඉතින් මම ස්වාමීන් වහන්සේගේ හැව ස්වාමිනී සභාව වෙනද වගේ කරන්න පුළුවන් මෙන්නේ කවදද ලෝකේ ගොඩක් රටවල් වල සභාව වහලා කොවිඩ් වැඩි වෙලා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මට කිව්වා world's wine has run out. ලෝකේ වයින් ඉවර වෙලා. වයින් කියන්නේ ප්‍රීතිය, මත්වීම, ඒක සන්දර්ශනය, සෙලිබ්‍රේෂන් එක ඉවර වුණා හදිස්සි මේ කොවිඩ් නිසා. එතකොට මට හැඟීමක් ආවා, මම ඇහුවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සභාවෙත් වයින් ඉවර වුණාද සභාවේ ජීවනය. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඒ යුගය ඉවරයි, සභාව ඒ විදිහට ඒ කාලේ කරපුවා දැන් කරන්න බෑ. දැන් කාලයක් ඇවිල්ලා ඉන්නවා තියෙනවා, උන්වහන්සේ අලුත් දෙයක් කරගෙන යනවා. ඉතින් අපි එතකොට මට කිව්වා කානාහි මංගල්‍ය වගේ කියලා. මම ඇහුවයි කානාහි මංගල්‍ය වගේ. එතකොට මට තේරුණා වයින් ඉවර වුණා. ඉතින් ඒ කාලේ ඒ කාලෙ විතරක් නෙමෙයි අද කාලෙත් අමුත්තන්ට අඬ ගැස්සුවට පස්සේ කෑම ඉවරුනොත් ඒක ලොකු දුර්භාග්‍යයක්, ඒක හරි සෞත්වයක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඉවරුන එක මම පටන් ගන්න මගේ අදහසක් තිබෙනවා. මෙහෙමයි මම පටන් ගන්න. ඉතින් මම ඒක කියවන්න යොහන් දෙකෙන් යේසු වහන්සේ උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. දැන් කානා ඉඳලා, කානාවල සරණ මංගල්‍යය වෙච්ච දවසේ ඉඳලා කල්වරි කුරුසට අවුරුදු 3.5ක් තිබුණා. ඉතින් අපිට හිතෙනවා දැන් මේ ඊළඟ අවුරුදු 3.5 කොහොම වෙයිද කියලා නේද? ඉතින් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. මුද්‍රික පානේ ඉවර වූ කල ඔවුන්ට මුද්‍රික පානය නැතයි යේසු වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය. එතකොට උන්වහන්සේ කිව්වා මගේ වෙලාව ඇවිල්ලා නැහැ කියලා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ මෑණියෝ කිව්වා උන්වහන්සේ කියන ඕනෑම එකක් කරන්න. ඉතින් මේ කාලේ ක්‍රිස්තු භක්තිකයන්ට නැවතත් ස්වාමීන් වහන්සේ චාන්ස් එකක් දෙනවා ලෝකේ ඉන්ෆ්ලුවන්ස් කරන්න, ලෝකෙට යහපත් බලපෑමක් කරන්න. එකම දේ දැන් අපේ භාජන ඔක්කොම හිඳිලා තියෙන්නේ. තව එකක් අපේ පරණ දේවල් වලින් දැන් භාජන තියාග පුරෝගෙන ඉඳලා හරියන්නේ නැහැ, ඒක හිඳිලා තියෙන්නේ. ඒ පරණ ක්‍රමයට කරපු වේවලට ස්වාමීන් වහන්සේ දැන් ෆුල් ස්ටොප් එකක් කරලා තිබෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා මේ එක එක භාජනය අරගෙන එන්න ළිඳ ළඟට වතුර අල්ලන්නා වූ ගල් භාජන 6ක් එහි තබා තිබුණේය. භාජනවල වතුර පුරවන්නේ යේසු වහන්සේ උන්ට කිසේක. ඉතින් මේ දැන් මේ කාලේ දැන් අපි දන්නවා ලෝකෙත් ෂට්ඩවුන් වෙලා ලෝකෙ හුස්ම ගන්න හරි උත්සාහයක් දරනවා. මේ කෝවිඩ් ලෙඩේ හරිම භයානක ලෙඩක්. කෝවිඩ් ලෙඩේ ඇතුල් වෙන්නේ නැහෙන් හා උගුරේ. අපේම අවශ්‍ය ප්‍රතිග්‍රාහක පාවිච්චි කළා තමයි මේ කෝවිඩ් අපිව ආසාදනය කරන්නේ. ඒ වගේ පාපය අපි වාසාධනය කරන්නේ අපේම තිබෙන ප්‍රමණතාවයක්, ඇලීමක්, ගැලීමක්, ඇබ්බැහිවීමක් පාවිච්චි කරලා තමයි මේ පාපය අපි ඇතුළට එන්නේ. දැන් මේ කෝවිඩ් අපි එයාගේ දින කූරු 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 එක යාට කොරෝනා කියන්නේ. ඒ කියන්නේ කිරුලක කුරුටු කුරුටු ක්‍රවුන් එක උල් උල් වගේ තිබෙනවා අපේ ශරීර, අපේ ඔය නහයේ, අපේ උගුරේ එහෙම තිබෙනවා ACE2 කියලා රිසෙප්ටර් එකක්. ඉතින් මෙයාගේ හැටි අරකට ඇලෙනවා. මෙයාගේ ව්‍යුහය අනුව අරකට ඇලෙනවා. ඉතින් සමහර විද්‍යාඥයෝ කියලා තිබෙන්නේ මේ මෙයාගේ ව්‍යුහය ලැබ් එකේ හදපු ව්‍යුහයක්ය මෙයාට හරියටම ඇලෙන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඒ වගේ අර පිටතින් එන ආක්‍රමණය අපිට ඇලෙන දෙයක් අපි තුල තිබෙනවා. මේකයි ප්‍රශ්නේ. ඉතින් කවුද සතුරා? පිට ඉන්නවා එක්කෙනෙක්, එයාගේ ගජමිතුරෙක් ඇතුලේ ඉන්නවා. දැන් මේ රිසෙප්ටර්ස් නැත්තම් තවිදකට කියනවා මේ රිසෙප්ටර්ස් අඩු අයට, අපි තුම භාර්යාවක් සහ පුරුෂයෙක් හිටියා, පුරුෂයාට හැදුණා කියලා භාර්යාවගේ නහය සහ උගුරේ මේවා නැතිකොට එයාට හැදෙන්නේ නැහැ. එහෙම වෙලක් තියෙනවා. එකම ගෙදර සමහරුන්ට හැදෙනවා, අනිත්තර හැදෙන්නේ නැහැ. කොහොමද ඒක වෙන්නේ? මොකද අර
මේ වෛරස් එක පිළිගන්නා වූ ප්‍රතිග්‍රාහක උගුරේහා නැහයි අඩු නම් මෙයා ළඟින් හිටියත් හැදෙන්නේ නැහැ. ඒව අත්හදා බලන්න යන්න එපා. මම මේ කිව්වේ විද්‍යාව. ඒ වගේ අර පිටින් එන දේට අත වනන කැඳවා ගන්න ආකර්ෂණය කර ගන්නා දේවල් අපි තුල ඉන්නකොට තමයි මේ මේක මේ වෛරස් එකේවත් පාපය අපි තුල ඇතුල් වෙලා ඊළඟට මේ වෛරස් එක සයිලෙන් සයිලට යනවා ප්‍රතිශක්තිය වැඩ කරන්න ඉඩ නොදී. සාමාන්‍යයෙන් වෛරස් එකක් ගුණණය වෙනවනේ. එතකොට යා ගුණණය වෙලා එළියට එන්න ඕන. එළියට ආවම ටක් ගාලා අපේ ප්‍රතිශක්තිය ආව අල්ල ගන්නවා. නමුත් මේ වෛරස් එක සයිලෙන් සයිලට යනවා එළියට එන්නේ නැතුව මුළු ලඟ එකම නාස්ති කරලා තමයි එතකොට හුස්ම හිර වෙන්න ඉස්සෙල්ලා අපේ ඔක්සිජන් මාරු හුමාරු වීම අඩු වෙනවා. ඔක්සිජන් ඇතුළට ගන්න බැරි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් එළියට දාන්න බැරි වෙනවා. ඉතින් ඔක්සිජන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අලුත් ජීවනය. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අපුතුල ඉතුරු වෙන අපේ හොඳ නැති ගති, අපේ පාප ගති. ඒක උත්සන්න වුණාම අපිට අපේ ජීවිතය කරගෙන යන්න බැරි වෙනවා. අර කොවිඩ් ශරීරයෙන් කරන ඒව ඔක්කොම ටික අපි ආකර්ෂණය කරගත්ත පාපය අපි තුල කරන්න පටන් ගන්නවා. ඒක ඉතින් මේ කොවිඩ් සහ අපේ පාපය ගැන පොඩි රූපාදර්ශයක්. ඉතින් කොහොම හරි ඒශ්වංශ කිව්වා දැන් ඔක්කොම නැවතුණානේ. ඒශ්වංශ කිව්වා මේ භාජන ටික අරගෙන එන්න මගේ ළිඳ ළඟට කියලා. එතකොට කිව්වා පුරවන්න කියලා. ඒවා කට දක්වා පිරෙව්වෝය. ඉතින් දැන් අපි මීට ඉස්සෙල්ලා අපේ ආත්මික ජීවිතේ ගානට කරගෙන ගියානේ යේසුස් වහන්සේ 10%යි මම 90%යි. දැන් මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ අපි තුලට එන්නේ ඉස්සෙල්ලා all of me and none of Jesus. ඔක්කොම මම ක්‍රිස්තුස් වහන්සේට ඉඩක් ඇත්තෙම නැහැ. දැන් ක්‍රිස්තුස් වහන්සේ මා තුලට ආවට පස්සේ something of Jesus, most of me. යේසුස් වහන්සේ ටිකක් ඉන්නවා, ඒත් තාම වැඩියෙන් ඉන්නේ මම. දැන් අපි පරිශුද්ධකම කරා යනකොට more of Jesus, less and less of me. අපි පරිශුද්ධකම කරා යනකොට යේසුස් වහන්සේ එන්න එන්න වැඩි වෙනවා, මගේ පරණ ගති එන්න එන්න අඩු වෙනවා. ඉතින් යම් දවසක් all of Jesus, none of me. ඉතින් යොහන් 3:30 කියනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගෙන්ම මම පිරෙනවා. යොහන් 3:30 කියනවා. අපි අඩු වෙනවා, යේසුස් වහන්සේ වැඩි වෙනවා. ඒක තමයි දැන් මේ. ඉතින් ඔහු ඒවා කට දක්වා පිරෙව්වය. යේසුස් වහන්සේගේ වචනය, යාඥාව, ආශ්‍රය, අපි ආශ්‍රය කරන අය, අපේ දවසේ පැය ගණන් මොන වලින්ද පිරෙන්නේ. උන්වහන්සේ ඉතින් එයින් අරන් මංගල්‍ය ප්‍රධානය ළඟට ගෙන යන්න කිව්වා. මංගල්‍ය ප්‍රධානය මුද්‍රික පානය වූ වතුර රස බලා ඒවා කොතැනින් වේදැයි වතුර ගෙනා මෙහි කරුවන් දන්න නමුත් ඔහු නොදැන ඉතින් උනේ මේකයි. උන්වහන්සේ දැන් මේ දවස්වල අපිට වෙන කරන්න බැරි දෙයක්වත් නැහැ. වෙනද වගේ කරන්නත් බෑ. වෙනද වගේ අපි දක්ෂ ලෙස කීර්තිමත් ලෙස පෙනී සිටින්නත් බෑ. වැඩසටහනක් කරගන්නත් ලේසි නෑ. ඉතින් මේ ඔක්කොම අපිව අධෛර්ය කරන්න පුළුවන්. නමුත් මගේ ආයාචනය අධෛර්ය වෙන්නේ නැතුව මේ රැසීම් අඩු වූ කාලේ අපිට කර හැකි දේවල් අපි කරමු. මොනවද කළ හැකි දේවල්? පරණ දේ සම්පූර්ණයෙන්ම ඉවරයි. දෙක, අපේ භාජන අරගෙන අපි ක්‍රිස්තුස් වහන්සේ ළඟට එමු. ඊළඟට කියමු ක්‍රිස්තුස් වහන්සේට මාව එහෙම් පිටින්ම පුරවන්න ස්වාමීනි. එතකොට අපි දන්නවා අර දැන් ෆිසික්ස් කරපු අයට මතකයි අපි බෝතලයක් උඩුකුරු කොට වතුර ද්‍රෝණිකාවක පිරෙව්වොත් ගුඩු 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 ගාලා වතුර මේ හුලං එළියට එනවා, වතුර ඇතුළට යනවා. එතකොට දැන් අපි කියනවා අනේ ස්වාමිනී ගුඩු 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 ගාලා මං එළියට යන්න ක්‍රිස්තුස් වහන්සේ මන් තුල වැඩි වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ අනුහස අපිව පුරවනවා. ඊට පස්සේ එනවා පිබිදීම. උන්වහන්සේ ලෝකෙට කියන්න යනවා ඔන්න කොවිඩ් ෂට් කරපු කාලේ, කොවිඩ් ෂට් ඩවුන් කාලේ මගේ දරුවන් මං පිරෙව්වා මගේ ගුණයෙන්, මගේ රසයෙන්. draw out and give. අපිට ඒකයි කියන්නේ. ඒක උන්වහන්සේ පිරවුවද අපේ ඔක්කොම හිස්වල ගියානේ. උන්වහන්සේකින් අපිව පුරවලා වෙලාවක් වෙන උන්වහන්සේ කියනවා draw out and give. ඒකෙන් අරගෙන මම පුරවපු දෙයින් අරගෙන දෙන්න. ඒක දකින අපේ යාළු, අසල්වාසී, නෑදෑයන්, අපේ බොස් උනත්
ඒගොල්ලන්ට හිතෙනවා මේ කොවිඩ් පටන් ගන්නකොට හිටපු එක්කෙනා නෙමෙයිනේ මගේ ඔෆිස් එකේ දැන් ඉන්නේ. මොකද යේසුස් වහන්සේ පිරෙව්ව දේ ටෙස්ටන්සි වෙලාවක් එනවා. එතකන් අපි ඉවසීමෙන් ඉන්න ඕන. ස්වාමීන් වහන්සේ මාව පුරෝණා කියන සාතිකෙන් හැමදාම ගත කරන්න ඕන. කලකිරෙන්න එපා. වෙනද වගේ නමස්කාර කරන්න බෑ. වෙනද වගේ ස්ටේජ් එකට යන්න බෑ. වෙනද වගේ රැස් වෙන්න බෑ. බෑ 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 කියක ඉන්න නැතුව අපි උත්සුක වෙමු. මේ යේසුස් වහන්සේ මාව මගෙන් හිස් කරලා යේසුස් වහන්සේගෙන් පුරවනවා. Thank you, Swami Nivansa. Mata anugraha denna, karunawa denna, sahabhayakam nathuwa inna amaruyi, rasawenna nathuwa inna amaruyi. Ætta thamai. Samahara ayata wedata yannat bæ ne. Shut down karama kochchara thaathilada weda nadda. Gedara lamayinta paadang nae neida. Ædena tarang amaruyi wede. Api kohomada jeevath wenne? Rajayata kochchara amaruda neida? 5000 denna ona laksha 7kata. Mokada laksha 7k. Hitanna puluwanda laksha 7k paul walata. Ekena avamashyen million 3k widara ne. තාත්තල ලක්ෂ 7ක්ෙන් පවුල් ලක්ෂ 7ක්ෙන් හතර බැගින් දැම්මත් පවුලකට මිලියන් 2.8ක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 10න් 1කට වඩා. ඉතින් ඒගොල්ලන්ට 5000 බැගින් දෙන්න ඕන. ඉතින් අපි රජය ගැනත් යාඥා කරන්න ඕන. බැනලා හරියන්නේ නැහැ. විවේචනය කළා කිසිම දෙයක් දිනුවන්නේ නැත. අපේම ළමයාවත් දිනුවෙන්නේ නැහැ නේ විවේචනය කරොත්. එයාගේ හොඳ දෙයට වෙල් ඩන් කියලා ඊළඟ දේට අපි කියන්න ඕන අපි මේක දැන් ඉම්ප්‍රූව් කරමු. අපි මේක වැඩි හොඳ කරමු. එහෙම තමයි රජෙකුත්. ඉතින් මේ කාලේ ස්වාමීන් වහන්සේ අපි පුරවන උන්වහන්සේ වෙලාවක් ඒ draw and give කියලා අපිට කියයි. එතකොට අනිත් අය අපි සෝදිසි කරලා බලලා කියයි හා මේ දේවදරුවා කොවිඩ් කාලේ ඉස්සෙල්ලා අපි යට hina වුණ යගේ ගතිගුණ ගැන දැන් බලන්නකෝ එයා අපිට කොච්චර අවශ්‍යද. ස්වාමීන් වහන්සේ ඔබගේ වැඩපළේදීත් වැඩ ක්ෂේත්‍රයේදීත් ඔබ සාර්ථක කරන සේක්වා. ඔබගේ නෑදෑයන් අතරේ ඔබ කීර්තිමත් තරුවක් කරන සේක්වා. ඔබගේ ජීවිතයේ උන්වහන්සේ තැබූ උප්පරිමය එළියට එන දවස දැන් පැමිණ තිබේ. ඉතින් කානාහි මංගල්‍යයෙන් අවුරුදු 3 මාරකින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ආවා. දැන් මේ කොවිඩ් හැවිල්ලා අවුරුදු 3 මාරකින් මොනව වෙයිද දන්නේ නේද? යේසුස් වහන්සේ දෙවනි සැරයක් එයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපිට කිව්වනේ දන්නේ කවුරුත් දන්නේ නැහැ කියලා. ඒක පියාණන් වහන්සේගේ අතේ තියෙන දිනයක්. නමුත් අපි ලෑස්ති වෙමු හැමදාම අද යේසුස් වහන්සේ එයි වගේ. God bless you.